ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය විස්සේ ඇති විදහායක බලතල ඉවත් කර 21 වන සංශෝධනයේ ක්‍රියාත්මක කිරීමට පළමු පියවර තමයි 21 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි පක්ෂ නායකින් සමග සාකච්ඡා කිරීමට තීරණය කරයි පුංචි කැබිනට් ටුව පැටව් ගහන ඉක්මන අදත් අටක් දියුරුම් දෙයි දැන් 19යි 1102ක් බාරව හිටපු ලුතිනන් කර්නල්ට 2 කෝටි 20 ලක්ෂයක් බාර දුන්නා වගේ අද ටෙලිවැකියෙන් දැන් නම් හොඳටම අමාරුයි උද්දමනය 33ක් පණි හෙට ගෑස් ගන්න පොලිමේ ඉන්න එපා 12.5 කිලෝග්‍රෑම් පහස කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩර් හෙට නිකුත් කරන්නේ නැහැ ලිට්‍රෝ කියයි ජනතාවගේ සහය නොලැබුණොත් ඛනිජ තෙල් බෙදා හැරීම අත්හිටුවනවා ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය අනතුරු අංගවයි තෙල් පොම්පේ අඳෝනාව ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් ආවා අද දුනුසුම් වූ ඉන්ධන පොලිම් ලෙඩ ඇඳේ ඉන්න රෝගීන් මරණ මංචකයට වෛද්‍යවරු තෙල් පොලිම් වල දාලුමෝදර ආදරේ අරගලයට අදට දින 45යි අරගල කරුවන් පිරිසක් සීයිඩියට මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පසර්වේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා එම කෙටුම්පත ලබන 27 වනදා පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙලෙස අදහස් පළ කළා අද ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය පිළිබඳ කොමිටිය රැස් වුණා විජේදාස රාජපක්ෂ ඇමතුමාගේ කෙටුම්පත සාකච්ඡා කළා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට තීරණය කළා හැන්දෑවරුවේ කැබිනට් මණ්ඩලයේදී මේ කෙටුම්පත සාකච්ඡා කළා මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින් සියලු දෙනාටම ලබා දීලා ඒ අය එක්ක සාකච්ඡා කළා ඊට පසුව කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්නට කියලා අපිට දැනුම් දුන්නා මේ අනුව විජේදාස රාජපක්ෂ ඇමතුමා 21 වෙනි සංශෝධනයේ පිටපත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින්ට ලබලා දෙනවා ඊට පසුව සිකුරාදා රැස් වෙලා ඒ අදහස් ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සංශෝධන සමගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අපි බලන්නේ සීග්‍රේන් සංශෝධනය පළමුවෙන්ම ගැසට් නිවේදනය පළ කළා. ඊට පස්සේ වුවමනායට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවස්ථා දීලා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. සියලු දෙනාගේම සහයෝගය ඇතුව සංශෝධනය සම්මත කරගන්නවා. රජයේ නව අමාත්‍යවරුන් 8 දෙනෙකු අද දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු වන මහින්ද අමරවීරටත් අද ඇමතිකමක් හිමි වුණා. නවරජයේ සඳහා කුඩා ඇමති මණ්ඩලයක් පත් කරන බව පැවසුවද මෙවන විට පුංචි කැබිනට්ටුව ලොකු වෙමින් තිබෙනවා. ජනතා ඉල්ලීම පසෙක තබමින් මෙවන විට යලිත් හිටපු පක්ෂ විපක්ෂ දේශපාලචින්ම දැන් යලිත් සර්වපාක්ෂික නව ආණ්ඩු සභාග ආදී විවිධ නම් වලින් තමන්ගේ තනතුරු මාන්න ඉහළ දමා ගනිමින් සිටිනවා. ඒ අතරතුරයි අද දවසේදීත් කැබිනට් අමාත්‍යවරු 8 දෙනෙක් දිවුරුම් දෙන්නේ. අද දින දීවර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඩග්ලස් දේවානන්දයි. බන්දුල ගුණවර්ධන ප්‍රවාහන හා මහා මාර්ග මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රමුක්වැල්ල දිවුරුම් දුන්නා. ඔහු මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයාද වනවා. මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක්. ඔහු අද කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැත් ශක්තිමත් කිරීමට එක්ව සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලෙක් ඔහු. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවම ආණ්ඩුව සමග එක් වී නැහැ. කර්මාන්ත අමාත්‍ය ධුරය අද හිමි වුණේ රමේෂ් පතිරණටයි. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය විදුර වික්‍රමනායකට හිමි වූ අතර පරිසර අමාත්‍ය ධුරය අහමඩ් නසීර්ට හිමි වුණා. රොෂාන් රණසිංහ වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසයි අද දිවුරුම් දුන්නේ. මේ ආණ්ඩුව නිසි මග යන්නේ නැති බව කියපු එදා රාජ්‍ය ඇමති රොෂාන් අද අමාත්‍යවරයෙකු ලෙසයි දිවුරුම් දුන්නේ.
මීට පෙර පසුගිය 20 වනදාත් අමාත්‍යවරුන් 9 දෙනෙකු දිවුරුම් දුන්නා. ඊට පෙර තවත් අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දුන්නේ 14 වෙනිදායි. ඒ අනුව මේ වන විට නව රජයේ දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් සංඛ්‍යාව 19ක්. බොහෝ විට අපට අසන්නට ලැබුණේ සහ ජනාධිපතිවරයාද ප්‍රකාශ කළේ නව අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් පමණ සමන්විත වන බවටයි. කොහොම වුණත් දැන් එම සංඛ්‍යාව බොහෝ සෙයින් ඉක්ම ගොස් අවසන්. තව නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු කොතරම් ප්‍රමාණයක් පත්වේවිද තීරණය ජනාධිපතිවරයා සහ නවාගමැති රනිල් අතේ. මේ ඔබ බලාපොරොත්තු වූ වෙනසද? දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. අදත් කුට්ටම ඇනුවා පූර්වන් හේරා පොරව ආසියා විතරක් නෙවෙයි ජෝකර්ලවත් අනනවා. දැන් මේ අනන ඇනිල්ල ගැන එක වෙලාවකට අමුතුවෙන් ලියන්න ඕනේ නෑ කියලාම හිතනවා. මොකද ඔය අනන්න ගත්ත වෙලේ ඉඳලා ඔය කුට්ටම ගැන අපි නිතරම කිව්වා. එකක් කියන්නම්, මේ අය පොරවල් නෙමෙයි. මේ හැමෝම ඇමතිකම් දරපු අය. මේක එක ඇමතිකමක්වත් විද්‍යාත්මක අතිවිශේෂ තනතුරු නෙවෙයි. මේ ඔලුගෙඩි මාරු කරනවා බලය පවත්වගෙන යන්න. දැන් වෙළඳ ඇමති ලෙස ෆේල් වුණ බන්දුලගේ විෂය ආර්ථිකය. එහෙම බන්දුල තමන්ගේ විෂය ඇතුළෙත් ෆේල් වුණානි. දැන් ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය දුන්න කියලා මොකක්ද අමුතුවෙන් කරන්න පුළුවන්? අනිත් හැමෝමත් එහෙමම තමයි. කරන්න පුළුවන් දෙයක් නෑ. මේ කුට්ටම අනනවා, තනතුරු දෙනවා, බලයේ තහවුරු කරගන්න හදනවා, ආයේ වර ප්‍රසාද අරගෙන ඉතිරි ටිකත් කන්න හදනවා. ඔච්චරම තමයි බැලූ බැල්මට අපට නම් පේන්න තියෙන්නේ. ඇත්තම කිව්වොත් අපේ රටේ ජනතාවට හොඳට අකුරු ලියන්න කියන්න පුළුවන්. ඒ කියන්නේ සාක්ෂරතාව ඉතාම හොඳයි. නමුත් දේශපාලන අකුරු කියවීම තාම ඉතාම දුර්වලයි. ඒකට මාධ්‍ය අප සියලු දෙනාත් වග කිව යුතුයි. අප දේශපාලන දැනුම ලබා දෙනවා කියලා කරන්නෙම මොකක් හෝ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීම. නාලිකාවකට ඇවිත් දෙපැත්ත තුන් පැත්ත බෙදිලා සුනකීන් වගේ පොර කාලා ගෙදර යනවා. මැද ඉන්න මෙහෙවන්න පවා ඒ දේශපාලන කුලල්කා ගැනීමවල කොටස්කරුවන් බවට පත් වෙනවා. ප්‍රශ්න අහන්නේ තම තම නාලිකාවල න්‍යාය පත්‍රවලට අනුවයි. පුවත්පත් මාධ්‍යයේ මීට වඩා විශිෂ්ට සේවයක් ඉටු කරලා තියෙනවා. ඉටු කරනවා. නමුත් ඉතා සහරගර්භ ලිපි කියවන කී දෙනාද ඉන්නේ? එහෙම ලිපි කියවලා දැනුම ගත්තනම් ජීවිත කාලයටම පක්ෂවල වහල්ලු ඉන්න පුළුවන්ද? කැපුවත් කොළ, කැපුවත් රතු, කැපුවත් නිල් පාට පක්ෂවල වහල්ලු ඉන්න බැහැනේ නේද? පවතින යථාර්ථය තුල බුද්ධිමත්ව බලය දෙන තැනට අපේ රට පත්ුනේ නැත්තේ අඩු වැඩි වශයෙන් ජාතිවාදයත් ආගම්වාදයත් එපමණක්ම නෙවෙයි කුලවාදයත් අප රට ඇතුලේ ක්‍රියාත්මක නිසා බවත් මතක් කරන්න ඕනේ. අප මේ ටෙලිවැකිය හරහා උත්සාහ කරනුයේම යම් පමණකට හෝ ඒ දේශපාලන සාක්ෂරතාවය වෙනුවෙන් සටන් කිරීමටයි. ඊයේ දකින්ට අහන්ට ලැබුණු දේශපාලන කතා දෙක තුනකට සාධාරණ උත්තරයක් දීලම අද ප්‍රවේශය ගන්නම්. හඳුන්නෙත්ති තරුණ උගත් බුද්ධිමත් දේශපාලන නායකයෙකු ලෙසයි සාමාන්‍ය පිළිගැනීම. විශේෂයෙන් කෝප් කමිටුව තුළ විශිෂ්ට හෙළිදරව් කිරීම කළා. හොරෙක් නෙවෙයි. නමුත් මේ ඊයේ කියපු කතාව හරිද? හැබැයි එදා නම්වෙන්දා ප්‍රහාරයට ප්‍රතිපහාරය අශිෂ්ටත්වයට, ශිෂ්ටත්වෙන් උත්තර හොයන්න එපා. අශිෂ්ටත්වයට උත්තර හම්බෙන්නේ ඒකෙන්ම තමයි. ඒ ප්‍රතිචාර දක්වපු හැම කෙනෙම ආරක්ෂා කරන්න ඕන. වෙන එකක් තියා එදා ගහන්න බෑ කියලා අද දඩයමට ලක් වෙලා ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාව ආරක්ෂා කරන්න ඕන. මොන පක්ෂකින් හරි කමක් නැහැ. මැයි 9 වෙනිදා උදේවරුේ සිද්ධ වෙච්ච ජරා දේශපාලන ක්‍රියාවට හවස්වරුේ ප්‍රතිචාර දක්වපු මිනිස්සු ආරක්ෂා කරන්න. හඳුන්නෙත්ටි මේ කතාව වැරදි. මයිනගෝ ගමටයි ගෝටගෝ ගමටයි ගහන්න ගිනි තියන්න මුලපිරු හනුමන්ත පර්සි මහේන්ද්‍ර බව සත්‍යක්. ජොනිලා රෝහිතලා ඇතුළු පිරිස ඊට මුල් වූ බවද සත්‍යක්. ලෝකයේම මේ රාජපක්ෂලගේ ම්ලේච්ච බව ප්‍රතික්ෂේප කරන බවද සත්‍යක්. අදත් ජාත්‍යන්තරයේ අපට හරියට ඩොලරයක්වත් දෙන්න එක පාරටම කැමති වෙන්නේ නැත්තේ මේ රාජපක්ෂලා නිසා බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. රාජපක්ෂලගේ මානව හිමිකම් කඩකිරීම නිසා අප අතිශය නින්දිත තිරිසන් මෙලේච්ච ජාතියක් කියලා තමයි ඔය ලෝකේ බොහෝ රටවල් හිතාගෙන ඉන්නේ. හැබැයි මේ ම්ලේච්ඡත්වයට පිළිතුරු ලෙස ගිනි තැබීම් නම් අනුමත කරන්න බෑ හඳුන්. ගිනි දෙවියට පූජා කරන්න තරම් ධනයක් අප සතුව දැන් නැහැ.
එනිසා ප්‍රහාරයෙන් පසු ඇති වූ පශ්චාත් ප්‍රහාරයෙන්ද ගිනි තැබීමද ශිෂ්ට මිනිසුන්ට අනුමත කරන්න බැහැ. ඇසට ඇස දතට දත න්‍යාය පරණයි හඳුන් එකක් පැහැදිලි. ගින්නට මුලපිරූ පර්සි මහේන්ද්‍ර ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නවා වෙනුවට කොළඹ ඇවිත් අහිංසක කොල්ලෝ කෙල්ලන්ගේ ඔලු පළපු එවුන් අල්ලනවා වෙනුවට පොලිසිය හාව අල්ලනවා. ඒක ඇත්ත. ඒකයි අප නිතරම කියන්නේ දේශපාලනේ වූ පොලිසිය අපේ රටේ දූෂිතම ආයතනයක් කියලා. ඔය පොලිස්පතිම කිව්වා නම් OIC ලා පත් කරලා ඉන්නේ පළාතේ දේශපාලනඥින්ගේ අවශ්‍යතාව මත කියලා තවත් කුමන කතාද? ඒ නිසා ප්‍රචණ්ඩත්වයට උත්තරේ ප්‍රචණ්ඩත්වේ නෙවෙයි. ගිනි තිබ්බා කියලා ලන්සලලට කෙහෙලියලට දැනෙන දෙයක් නැහැ. කෙහෙලිය ඊයේ පෙරද දවසක කිව්වා අදත් හෙටත් එන්නේ බෙන්ස් එකේමයි කියලා. ඒ වගේමයි දේශබන්දු ගැන හඳුන් කියපු කතාව. එයාව ආරක්ෂා කරමු කියලා හඳුන් කිව්වා. ඒක යටි අරමුණක් ඇති. නමුත් හඳුන් පුළුවන් නම් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ඇවිල්ලා ඔය දේශබන්දුට එදා සිද්ධිය මුල ඉඳලා අග වෙනකම් ඇත්ත කියන්න කියන්න. පිස්සු දහඳුන් මේ පොලිස් කාරේ උණපුරුකේ දැම්මත් බලුවලිගේ ඇද නෑරේ කියලා අහලා තියෙනවද? ආයේ සියල්ල නෝමල් වෙලා උසස් වීමකුත් ලැබුණාම දේශබන්දු ආයෙත් පරණ පොලිස් කාර්යම තමයි. සමහර විට හඳුන් ඔයාගේ ඔළුව බැටන් පොල්ලකින් පලන්නත් පුළුවන්. දැන් පොලිස්පති කොහොමද අත හොද ගන්න හදන විදිය? දේශබන්දු දැනගන්න ඕනෙලු ගහපු එක වළක්වන්න. ගහන එක නතර කරන්න එපා කියලා මම නම් කිව්වේ නෑලු. අපට නම් කියන්න තියෙන්නේ පොලිස්පති මුලින්ම ඔයා ඉල්ලා ආස්විය යුතුයි. දේශබන්දුගේ වැඩ තහනම් කළ යුතුයි. ඊට පස්සේ මේ පොලිසියේ වලහ වෙනුවට හාව අල්ලන ක්‍රමේ වෙනස් කරන්න ඕනේ. ඒක ඕගලන්ට කරන්න බැර නම් ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමකට හරි දීලා හරි ඇත්ත හෙලි කරලා මිනිස්සු අල්ලගන්න. නන්දසේන ජනාධිපතිද කිව්වේ, පර්සි මහේන්ද්‍රද කිව්වේ, එහෙමත් නැත්තම් වෙනත් කෙනෙක්ද කිව්වේ කියලා ඇත්ත කියන්න. දැන් තවත් අතේ පළවෙන බේගල් ඇද බාන්න එපා. මිනිස්සු ඔය කාවත් විශ්වාස කරන්නේ නැහැ. මේ බලන්නකෝ මුලින්ම නීති අතර ගත්තේ කවුද කියලා. මේ අපේ රටේ දරුවන්ට නැන නුවණ දෙන්න ඉන්න ගුරුවරියක් නේද? ඇත්තම කිව්වොත් පාතාලේවත් මේ ජාතියේ මැර ගෑනු ඉන්නවද? කොහාව දත්ත ඩංගුවට ගත්තේ? එදා පෙර වාසනාවකට මේ උන්ද අර ඉස්කෝලේ ගිය කොල්ල කෙල්ල ටිකකට තමයි අහු උනේ. නැත්තම් ඇඳිවතත් නැහැ. අදපාංගඩ මහත්මිය කියනෝ මයිනගමට ගහලා එන්නේ කොටගමට දැන් ගහන්න යනවා. අපි නීති අතර ගත්තා. අපි කිව්වේ අපි මාස ගානක් බලන් ඉඳලා නීතිය ක්‍රියාත්මක කරනකන් නැති හින්දා ජනතාව නීති අතට අරගෙන අද ගෝල් ෆේස් එකෙන් පන්නන්න අද මයිනා ගෝකම සුද්ධ කළා. හඳපාන් ගොඩ ඔයා ලැජ්ජ වෙන්න ඕනේ. ගුරුවරියක් ගන්න ඕනේ වේවැල වෙනුවට ඔයා යකඩ පොළු අතට ගත්ත එක ගැන. තිරිසන් දේශපාලන වාසි ගන්න ඔහෙල වගේ ගෑනු කාන්තා සංහතියටම නින්දාවක් ලැජ්ජාවක්. දැන්වත් ජාතියෙන් සමාව ඉල්ලගත්තොත් හොඳයි. ඊළඟට මේ රට දැන් ආයේ අමුතුවෙන් හිඟමනට වැටෙන්න දෙයක් නැහැ කියලා අප නිතරම කිව්වනේ. ඉන්දියා ජනතාවගේ මානුෂීය ආධාර රුපියල් බිලියන 2ක් ඊයේ ලැබුණා. ඒ ආධාරවලට සහල් පවා අඩංගුයි. බලන්නකෝ රෙදි ඇඳලා කෝඩ් දාලා ගිහින් හිටපු කට්ටිය මේ උන්දලා මේ ආධාර ගන්න ගිහින් හිටිය නිකන් හරියට ජාතික වීරයින් වගේ. අපට නම් කියන්න තියෙන්නේ රට මේ හිඟමනට දාපු අයම තමයි මේ ඉන්නේ. කොහොමද මහාචාර්ය ජීඑල් පීරිස්ගේ අර්ථකථනය? ඉන්දියාව එවන විට US ඩොලර් බිලියන 4 මාරකට වඩා පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට කරලා තිබෙනවා. කිසිම යුගයක මේ විදිහ පරිත්‍යාගයක් ඉන්දියාව වෙන කිසිම රටකට කරලා නැහැ. මීට පෙර මේසා විශාල ආධාර තොගයක් ඉන්දියාව කාටවත් දීලා නැහැලු. පව් මාර මහාචාර්ය මොලේ කටක් ඇරලා ලැජ්ජ නැතුව විවරණක් දෙනවා මේ රට කාබාසනිය කරලා. අප නිරන්තරයෙන්ම කියන දේ ගැන සීබුද්ධියෙන් හිතන්න. අපේ රටේ දේශපාලනඥයින් 1948 පසු අඩු වැඩි වශයෙන් යපුම් මානසිකත්වයක්, ඒ කියන්නේ මොනවා හෝ දෙන්නම් අපිට ඡන්දය දෙන්න කියන යපුම් මානසිකත්වයක් හැදුවා. රටක් ලෙස නැගී සිටින මාර්ග හොයන්න තරම් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහය ගත්තෙම නැහැ. මේ රට කවදාවත් සුපිරි ආර්ථික විශේෂඥයින් අතට දුන්නෙම නැහැ. දුන්නෙම කබ්‍රාල වැනි කබ්බන් අතට. පට්ටපල් බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන බැසිල් වැනි කළු කපුටන් අතට. මහා බැංකුවට පසුගිය කාලයේ පුරාම ස්වාධීනව වැඩ කරන්න දුන්නෙම නැහැ. රාජ්‍ය බැංකුවලටත් එහෙමම තමයි. පොඩි මිනිහෙක් රුපියල් 25000ක් 50000ක් ගන්න ගියාම මැරුණ සීයා අන්තිමට ඇඳලා හිටපු අඹුඩේ පාට අහනවා. සමහර බැංකු එහෙම තමයි. ණය ගන්න ගිය කෙනා සීයාගේ අඹුඩේ තියා, සීයාගේ අඹුඩේ පාට තියා සීයාව දැකලවත් නැහැ. නමුත් මොනතරම්
හොර ව්‍යාපාරිකින්ට කෝටි ගණන් ණය දීලා තියෙනවද පුදුම අපරාධයක් කියන්නේ මොන වත්කමක්වත් ඇපේට නැතුව කෝටි ගණන් ණය දීපු ණය ගත්ත එක අන්තිමට රටේ දුප්පත් මිනිස්සුන්ගේ ධනය මහයුන්ට කෝටි ගණන් ණය ලෙස දීලා ගෙවන්නේ නැති වුනහම බොල් ණය කරලා දානවා මේ රට බොල් වෙන්න එක හේතුවක් ඕක අප දන්නවා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා බොහොම අවංක කෙනෙක් අපි එතුමා තාම එහෙම තමයි පිළිගන්නේ ඔන්න පුළුවන් නම් කරනවා නම් වැඩක් අපේ රටේ ධනය අරගෙන ඒ ධනය බොල් ණය බවට පත් කරලා හැංගිලා ඉන්න සියලු දෙනාගේ ලිස්ට් එකයි ගානයි පුළුවන් නම් මාධ්‍යට දෙන්න ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා දෙන්න ඔබ ඔබේ මහබැංකුව ස්වාධීන බව පෙන්වන්න මිනිස්සු එතකොට ඒවට උත්තර හොයයි කොහොම නමුත් අප කියන්නෙම රනිල්ලා නිමල් සිරිපාල්ලා දිනේෂ්ලා පර්සි මහේන්ද්‍රලාට එක දෙයයි කරන්න පුළුවන් ඒ තමයි තවත් ණය අරගන්න එක මේ ණයෙන් ඒ ණයෙන් අපට තව ටික කාලයක් කන්න දෙන්න පුළුවන් එක කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් ඉතින් තව මොන කෙංගෙඩියද ඕන කරන්නේ කියලා තව ටික දවසකින් අපේ උන්දලම කියන්න පටන් ගනීවි සමහර වෙලාවට කියාවි ගෝල් ෆේස් කොල්ලන්ට පිස්සුයි කියලා උන් මේ කරන්න දයක් නැතිකමට මනමාලකමට හට් ඇතුලේ ඉන්නවා කියලාත් කියාවි නන්දසේන ගිහිල්ලා කොහමද එහෙම පුළුවන්ද කියලා ඇහුවේ නැත්නම් තමයි පුදුමේ නන්දසේන කොහොම හරි රනිල් එක්ක එකතු වෙලා අපේ පෝලිම් නැති කරලා රට බේරගත්තා කියලා කියන්න පටන් ගනීවි නමුත් එකක් මතක තියාගන්න නන්දසේනම කියපු විදිහට රටේම මලගම ලිව්වේ එයා පොහොර තහනම තීන්දුව ගත්තේ ජනාධිපති නන්දසේන IMF ගියේ නැති එක ගැන එයා සමාව ඉල්ලුවා යහළුවන්ට දීපු තෑගි බදු සහන ගැන සීනි බදු සහන ගැන මේ හැම දෙයක්ම නන්දසේනගේ පාලනය යටතේ වෙච්ච දේවල් ඇත්තටම මේ රට මේසා විශාල අගාධයකට ඇද වැටුනේ හමුදාවේ ලුතිනන් කර්නල් කෙනෙකුට රටක්ම බාර දීපු නිසා කියලා දැන්වත් පිළිගන්න ඒකෙන් අදහස් කරන්නේ ඊට ඉස්සෙල්ලා හිටපු අය අද ඉන්න අය සුද්ධවන්තයෝ කියලා ඒ සියලු දෙනාත් අඩු වැඩි වශයෙන් මේ රට වැටිච්ච අගාධයට වග කියන්නම ඕනේ ලුතිනන් කර්නල් කෙනෙකුට බොහෝ වෙලාවට ඒ කියන්නේ අනදෙන නිලධාරියෙකුට උපරිමයෙන් ලැබෙන්නේ 1102 දෙනෙකු විතර ප්‍රමාණයක් පාලනය කරන්න අපි 2,20 ලක්ෂයක ජනතාවගේ ඉරණම බාර දුන්නා දැන් පේනවද වෙච්චිද එනිසා නන්දසේන ජනාධිපති ගෙදර යා යුතුමයි ගෝටා ගෝ හෝම් කියලා උදේ හවස මතුරන්නම ඕනේ ගියත් නැතත් මතක තියාගන්න රනිල් ඔයාව අරීවි රනිල් ඔයාව ගෙදර අරින හැටි ගැන හිතා ගන්නවත් බැරි වේවි රනිල්ගේ එකම හීනේ ජනාධිපති අවුරුදු 40කට වැඩියෙන් පාර්ලිමේන්තුවේ හිටපු රනිල්ට දැන් සමහරු කියනවා මේ රට හදන්න පුළුවන්ලු ඔව් ඔව් අපි නෑ කිව්වේ නෑ කොහෙන් හරි ණය අරගෙන අවුරුද්දක් එකමාරක් පෝලින්ට් එක නැතුව කන්න දීලා ආපහු පර්ණතන්ටම මේ රට දාන්න පුළුවන් එතනින් එහාට නම් මුකුත් කරනවා කියලා හිතන්න තරම් කෝ අමුතු සාධක අපට කියන්න තියෙන්නේ මෙච්චරයි අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ හිටපු රනිල් වික්‍රමසිංහට පුළුවන් කියලා හිතනවා නම් මේ රට ඉතිරි අවුරුදු 2-3 ඇතුළත සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන්න දවල් කාලයක අහස බලන්න තරුයි හඳයි දෙකම එකපාර පෙනේවි මෙරට උද්ධමනය වාර්තාගත ලෙස යලිත් ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව පසුගිය අප්‍රේල් මාස උද්ධමනයේ 33.8% දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙවන විට ඉහළ යමින් පවතින බහණ්ඩ සහ සේවා මිල පදනම් කරගනිමින් අපේ උද්ධමනයේ ද ඉතා වේගෙන් ඉහළ යමින් පවතිනවා සෑම බහණ්ඩයකම සේවාවකම මිල කිසිදු පාලනයකින් තොරව නූල කැඩුණු සරුංගලයක්සේ ඉහළ යමින් පවතින පසුබිමකයි ඉතා වාර්තාගත ඉහළම අගයක් උද්ධමනයේ මෙවන විට සටහන් කර තිබෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ උද්ධමනය 33.8% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා සංඛ්‍යාලේඛනවල මේ ආකාරයට 33% වැනි අගයක ශ්‍රී ලංකාවේ උද්ධමනය සටහන් වී තිබුණත් මෙරට සැබෑ උද්ධමනය 100% ඉක්මවා ගොස් ඇති බවටයි විදේශ රටවල විශ්ලේෂකයින් සහ විද්‍යාචාර්යින් පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දී තිබෙන්නේ මෙරට උද්ධමනය මෙවන විට 100% ඉක්මවා ගොස් බොහෝ කලක් වන බවයි ලොව ඉහළම උද්ධමනය අතින් ශ්‍රී ලංකාව මෙවන විට පසුවන්නේ දෙවන ස්ථානයේ වන අතර සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් ශ්‍රී ලංකාව දෙවැනි වී තිබෙනවා පසුගිය කාලයේ ඊටම බරපතල ලෙස මුදල් අච්චු ගැසීම් සිදු කළද බහණ්ඩ හා සේවා මිල ඉහළ යාම පාලනය කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ මේ සියලු කරුණු පදනම් කරගනිමින් මෙවන විට ඉහළ යන උද්ධමනය ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට අදට වඩා හෙට ඊට දරුණු ව්‍යසනයක් ඇති කරන බවටයි මේ තුලින් පෙනී යන්නේ ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහතික වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා මේ අතර ඉඳන ලබා ගැනීමට අදත් ජනතාව දිගු පොලිම්වල රැඳී සිටිනවා
අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තුන්වන පාර්ශවයකින් ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින ලෙසයි. හෙට ගෘහස්ථ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. අක්‍රීයව පැවති නොරොච්චෝලෙ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක්කිරීමේ කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව සමස්ත ධාරිතාව වන මෙගාවොට් 270ව හෙට දිනය වෙන විට සම්පූර්ණයෙන්ම ජාතික පද්ධතියට එක් කර අවසන් කිරීමට නියමිත බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. මේ ඒ පිළිබඳව අදහස් දක්වන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳුම්කරු ආනන්ද පාලිත डीजल टीक रखा वर्षा नरोचोरे जन अक्रिय जाति इसको निष्पादन मिलदी नोगा विदुली बलह बलशक्ति अमाते कंचन विजयशेखर महता जनता अमाते इंधन एकतुकरण पुद्गलीन पेट्रोलियम निष्पादन वेना द्रव समग मिश्रकर वेडिमिलट अलिविकरण विमर्शन वेलदी हेलिवी अतिबवाई एवन व्यापार दिरिमत नोकरन लेसात अदव वार्ताकरन लेसात अमात्यवरया जनतावगे निला सिटिनवा एसएम ओक्टेन अनुपहवार्गे पेट्रोल अद दिन सिट दिवैन पुरा इंधन पेरूम हल्वित बेदा हरिन बव कांचन विजयशेखर सिय नील ट्वीट गिनुमेहे संधान करति बेनवा नौका देककिन ओक्टेन अनुपह पेट्रोल तोग गोडबा अवसन बवत इदिरि सति हय संधा अवश्य तरम तोग अति बवाय अमात्यवरया वेडिदुरट संधान करत्ते एनिसा ओक्टेन अनुपह पेट्रोल भावित करन रिय ඔක්ටන් 92 පෙට්‍රල් සඳහා පෝලිම් වල නොසිටින ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. එසේම හෙට දින සිට ඔක්ටන් 95 පෙට්‍රල් ලබා ගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එසේම කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශල්‍යකාර සහිත ප්‍රමුඛතා රෝහල් සඳහා විදුලිය විසන්දේ නොකරන බවයි. එමෙන්ම සියලුම ගිලන් රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දීමටත් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ අතර ඉන්දිය ණය मार्ग अटते पेट्रोल मेट्रिक टोन 40,000ක් අද කොළඹට ළඟා වී තිබෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබුණා. මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රදේශ රැසක ඉන්ධන ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම් වල සිටිනු දක්නට ලැබුණා. මාර දුකක් කියන්නේ මේක මේ තේරුමක් නැති පරිපාලනයක් ඉදන් තමයි මේ රටටම හෙන ගහලා තියෙන්නේ. දන්නට දවස් 6ක් විතර try කරලා තමයි මේ තෙල් ගහගන්නේ. කාගේ වැරද්දද ඉතින් අපිට කියන්න බෑ දෙයියෝ තමයි දන්නේ. ගෙදර වීදෙමට සල්ලිත් නැහැ. ඔකම අයින් වෙලා ගියා නම් හොඳයි කියලා මේ මට හිතෙන විදිහ. මේ අතර කණිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය පවසන්නේ ජනතාවගේ සහයෝගය නොලැබුණොත් කණිජ තෙල් බෙදා හැරීම ඉදිරියේදී අත්හිටු වීමට සිදුවන බවයි. අපිට මේ සමාජයේ සිවිල් ජනතාවගේ සහයෝගය නොලැබුණොත් අපිට වෙනවා මේක මේ අවස්ථාවේදී තව දුරටත් කරගෙන යන්න බැරි ව්‍යාපාරයක් හැටියට රජයත් එක්ක සාකච්ඡා කරලා මේක වසා දමන්න. මේ අතර නාවලපිටිය ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. පෝලිම් වල දින ගණනාවක් රැඳී සිටි ජනතාවට ප්‍රමාණවත් තරම් සමාගම ගෑස් තොග නිකුත් නොකිරීම හමුවේ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති වී තිබෙනවා. තත්ත්වයේ පාලනයට යුද හමුදා බටින්ද යොදවා තිබූ බවයි වාර්තා වුණේ. මේ අතර ගෑස් වෙළඳ සැලට පැමිණෙන දිනයක් නිශ්චිතව දැනුම් දෙන ලෙස ඉල්ලීම් කරමින් බණ්ඩාරවැල ගෑස් සලවි සැලකද උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ අතර ඉදිරියේදී මෙරට ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට උපකාර කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල Facebook පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. බැලු බැලුවත මිනිසුන්ගේ මුහුණවල ඇත්තේ වේදනාව පමණයි. ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් වල ඉන්න මිනිසුන්ගේ දැසේ කඳුළු මහා වැස්සට මිශ්‍ර වෙලා. ප්‍රශ්න විසඳන්න යවපු මහා උන්දලා මැති ඇමෙතිකම් බෙදාගෙන බාල් නටනවා. දැන් රටම අඳෝනාවක් බවට පත් වෙලා. අඬන්නේ නැති මිනිහෙක් හොයාගන්න බෑ. විශේෂයෙන් ඉන්ධන පෝලිම් ළඟ ඇත්තටම කිව්වොත් කඳුළු ගංගාවක්. පුංචි දරුව පවා කිහිල්ල ගහගෙන අම්මලා තාත්තලා තෙල් ගහන්න දහ දුක් විඳිනවා. අපේ රටේ ලක්ෂ 10කට වැඩියෙන් ජීවත් වන්නේ ත්‍රී රෝද රතේන් හය ඍදුවල.
අපේ මගී ප්‍රවාහනයේ වැඩිම බරක් ත්‍රිරෝද රථරිය දුරන්ටත් හිමි වෙනවා. අද සියල්ලෝම අසරණ වෙලා. ගම්බද ජනතාවගේ ගිලන් රථයත් ත්‍රිරෝද රථයම තමයි. අද මේ සියල්ලම අඩපණ වෙලා අවසන්. ඉන්ධන නැතුව මග නතර වුණු වාහන අනන්තයි. ඒත් දැකලා තියෙනවද? මැති ඇමතියෙක් තෙල් නැතුව පාරේ නතර වෙලා ඉන්නවා. ඉන්ධන ප්‍රශ්නයට නිවැරදි විසඳුමක් හොයාගන්න බැරි වුණොත් රටේ ඉතිරි ටිකත් නැත්තටම නැති වෙලා යනවා කියලා ඔය මහා උන්දලට කියන්නම වෙනවා. විශ්වාස කරන්න සමහර ඉන්ධනහල්වල සේවකීන්ගේ දුකත් අහස උසට ගිහින් සමහරුන්ගේ අතේ ඇඟිලිවල කර ගැටෙන තරමටපත් වෙලා අද ඒ තරම් වෙහෙස කරයි ඔවුන්ගේ රැකියාව. ඒ මදිවට එන මිනිසුන්ගෙන් බැනුම් මහන්නත් සිද්ධ වෙලා මේ දවස්වල ඇත්තම කිව්වොත් වැඩියෙන්ම දුක් විඳින කණ්ඩායමක් බවට ඉන්ධන පිරවුම්හල්වල සේවකීන්පත් වෙලා අවසන්. ඊය පටන් ගත්තේ අපි පාට පටන් ගත්තා තාවෙන්තර ගාන තමයි පටන් ගත්තේ නැද්ද අපි වැවින ගානකම තමයි ඇලි. ලීටර 6600 නැත්තම් 13200ක් එනවා. ආවට ඉවර වෙනකම්ම ගානවා. කණ්ඩවත් වතුර ටිකක් බොන්නවත් නැහැ. ගාලා ගා ගුරුරන් පස්සේ ඉවරයි කියපු ගම අපිත් එක මිනිස්සු ගා ගන්න එනවා. අපි කැපෙමෙම තමයි කරන්නේ මේ ජනතාව විශ්ේනෙමින් තෙල් ඒ ලෝඩ් එක කෙලෝඩ් එක ආපු ගම ඒක ඉවරන ගම අපි කණ්ඩ බොන්න මොදන්නේ තියෙකක්වත් බොන්න විදියක් නැහැ. වතුර ටිකක්වත් බොන්න විදියක් නැහැ අපිට. අපිට සහයයක් දෙන්න අපි බලන්නේ චෙක්මන් කරලා ඒකට තෙල් දෙලා ලබා දෙන්න තමයි. අපි බැනුම් ආනවා. අපි ඇඟට තමයි එන්නේ ඔක්කොම. අපි බොම අමාරු රැස්වල් කරන්නේ තෙල් ගෑවිල නැත්තම් මිනිස්සු මරා ගන්න එනවා. වැඩ කරන ගම ඔය වතුර ටිකක් වගේ තමයි පෙවෙන්නේ. කෑම කැවෙන්නේ රැයට තමයි. දවල්ට කැවෙන්නේ. ගගහා ඉන්නකොට තෙල් ඉවර වුණා කියමුකෝ. 15000 ගහන්න ඕන එක රුපියල් 7800 ඉවරුනාම සල්ලිත් නැදී තමයි යන්නේ මෙතන. ඒකත් පාඩු අපි තමයි දරා ගන්නවා. අපි ගැන හිතන්නේ නැහැ කවුරුත්. 100 තින් අපි ගැන බලන්න අපිට ගොඩක් සතුටුයි. කිසිම කැනල් එකකින් ඇවිල්ලා නැහෙනේ. 100 දාපු එකට ගොඩක් ස්තුතියි. මේ වෙන විට වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් පෙට්‍රල් පෝලිං වල විශේෂයෙන් පිළිකා රෝහලේ වෛද්‍යවරුන්ට රාජකාරියට එන්න විදිහක් නැති තත්වයක් උදා වෙලා. සමහර රෝගීන් අද ජීවිතයත් මරණයත් අතර ඉතා දුක්ඛිත තැනකට වැටිලා අවසන්. ඇත්තටම මේ ඇමති කුට්ටම් වලට කිව්වට සිංහලෙන් තේරෙන්නේ නැහැ. ලෝකෙ කොහේ හරි පෙට්‍රල් ඩීසල් ටිකක් ඇති වෙන්න ඉල්ල ගන්න ක්‍රමයක් වහා හදන්න ඕනේ. මහවුන්දලගේ වාහන වලට කොහෙන් හරි ඩීසල් පෙට්‍රල් වදින නිසා ගානකුත් නැහැ. ලැජ්ජාවකුත් නැහැ. කට කැඩෙනකන් අපි කියනවා ලියනවා. කරුණා කළා දැන්වත් ඔය වැහිලා තියෙන ඇස් අරින්න. මානුෂීය ආධාර කැඳවලා තෙල් නැව් හත අටක් ගෙනලා මේ ප්‍රශ්නෙට වහාම විසඳුම් හොයන්න. අඩුම ගානේ මේ වෙනකන් වෛද්‍යවරුන්ට හෙද හෙදියන්ට රෝහල් කාර්ය මණ්ඩලයට රෝහල් වලට එන්න ක්‍රමවේදයක් හදන්න. එහෙම බැරි නම් ඔය සෞඛ්‍ය ඇමති පට්ටම් අගමැති පට්ටම් ජනාධිපති පට්ටම් උනත් ළමයෙකුට දීලා ගෙදර යන්න කියලා තමයි අදත් අපිට මතක් කරන්න වෙන්නේ. ගාලු මෝදුර ආදරේ අරගලයට අදට දින 45යි. ගාලු මෝදුර සිදු වූ ගැටුම අවස්ථාවේ එහි සිටි තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ ප්‍රකාශ ලබා ගැනීම සඳහායි. මෙතර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ගාලු මෝදර ආරම්භ කළ ආදරේ අරගලයට අදට දින 45යි. මෙතර ගාලු මෝදර පිහිටි ගෝටාගෝගම අරගල භූමියේ පසුගිය නවවනදා සිදු වූ ගැටුම අවස්ථාවේ සිටි තිදෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටියා. රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටේ සුගතානන්ද හිමියන් සහ තවත් අරගලකරුවෙකු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටියේ ඔවුන් පදිංචි පොලිස් බල ප්‍රදේශවල පොලිස් ස්ථාන හරහා කළ දැනුම් දීමකට අනුවයි. මේ මැරයෝ අත්අඩංගුවට ගන්න සහ ඔවුන්ට රටෙන් පිටවෙන්න දෙන්න එපා කියලා තමයි පැමිණිල්ල දැම්මේ. දැන් අද වෙනකොට වෙලා තියෙන තත්ත්වේ තමයි අපිට රටෙන් පිට වෙන්න එපා කියලා විදේශ ගමන් බලපත්‍ර බාර දෙන්න කියලා කියන තැනට ඇවිල්ලා තියෙනවා. අරගලේ හිටු මිනිසුන්ට පහර දුන්නු රාජපක්ෂලා තාම අත්අඩංගුවට ගන්න නැතුව විවිධ විදිහ සෙල්ලම් කරමින් ඉන්න මැරෙන්ට ඇතුල් වෙන්න ඉඩ දීලා අපිට කඳුළු ගෑස් ගහලා එළවපු දේශබන්දු තෙන්නකොට නැතුළු මේ කණ්ඩායම නිශ්චිතවම අත්අඩංගුවට ගන්න ඕනේ. ඒත් එක්ක අපි මේ සටන අරගෙන යනවා. ඔය සෙල්ලම් කැබිනට් අද ඉන්නේ කා නෙවෙයි හෙට ඉන්නේ. මයින්නට යන්න කිව්වට පස්සේ තව වතුරෙක් ගෙනල්ලා එහෙම නැත්නම් නරියෙක් ගෙනල්ලා දානවා. මේ වගේ මේ ඔලු මාරු සෙල්ලම මේ කුට්ටම් ඇනිල්ල මේක නවත්තන්න ඕන. ජනතාවගේ එකම ඉල්ලීම උඹලා ෆේල්. අරලියගහ මන්දිර ඉදිරිපිට සහ ගාලු මෝදුරදී එකොත් නවවනදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. මෙම ගැටුම සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, පවිත්‍ර වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සීබී රත්නායක, ඉන්දික අනුරුද්ධ සහ සංජීව එදිරිමාන්න මෙන්ම සබරගමු පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්නගෙන්ද ප්‍රකාශ ලබා ගත්තා.
ඊට අමතරව පොලිස්පති සීඩී වික්‍රමරත්න විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස් විශේෂ කාර්යාංශයේ බාර නියෝජ්‍ය පොලිස්පති එසේ දනපාලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ලැබුවා. දැන් රට වටා පුවත් කිහිපයක් හැටියෙන් विदेश कटेतु अमात्यांशे नवलेखम बशेन अरुणी विजयवर्धन महात्म्य अदसे दुहरे वेड बार कनुलेपुआ म्यात्र अमात्य महिंद अमरवीर महता कृषिकर्म वनजीवी हा वन संरक्षण अमात्य लिस वेड बार गनीम अदसे दुवना सिंहल सिनेमावे हेट हेत्तैव दशकयान्हि जनप्रिय चित्रपट रंगन शिल्पिनियक वन स्वर्ण कहविट महात्म्य अभाव प्राप्त वी तिबेनवा रहस दूपत रैनकिराव सिरिल मल्ली वेनी चित्रपट रसक रंगनिन दायक वू अय बिनरमले चित्रपटे होंदम निलिय सम्मानयटद पात्र वुना एत समगिन सियत रात्री प्रवृत्ति विकाशय अवसान यलित हममु हेट उदयसन 6ट अपगे उदयसन प्रवृत्ति विकाशयत समगिन දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.